ආයුබෝවන් වරට සුබ දවසක්. ඉතින් ඉදිරියට එනවායි කියන ආහාර අර්බුදයට විසඳුමක් විදිහට ආහාර කල්තබා ගැනීමේ වීඩියෝ තමයි අද මම කරන්නේ. ඉතින් ජාතිය බත්ගස කියලා කියන කොස්ගසට. ඉතින් දැන් කොස් ආරේ ඇවිල්ලා තියෙන්නේ ගොඩක් තැන්වල ගස්වල කොස් පැහිලා. ඉතින් තව ටික දවසකින් ඕවා ඉදිලා වැටිලා යනවා කන්න බැරි වුණාම. සාමාන්‍යයෙන් අපි කොස් තම්බලා ඒ වගේම මැලුම් හදලා උයලා එහෙම කනවා තමයි. නමුත් ගොඩක් අහක යනවා. ඉතින් මේ අහක යන කොස් ටික අපිට පුළුවන් ආහාර නැති කාලෙට, ඒ කියන්නේ කොස් අවාරෙට කන්න පුළුවන්. ඒ වගේම තමයි ආහාර හිඟ කාලෙට කන්න පුළුවන්. ඉතින් අනිකුත් එළවලු වර්ග ධාන්‍ය හාල් ඉතින් ගොඩාක් හිඟ වෙන කාලයක් ඉදිරියට එන්නේ. ඉතින් අපිට මේ කොස් මේ විදිහට වේලලා තියාගත්තම අනිත් කොස් වාරේනකම්ම තියාගත හැකි. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුද්දක්ම තියාගන්න පුළුවන්. ඊටත් වඩා පුළුවන්. ඉතින් අද මම මේක හරියටම කරන විදිහ කියලා දෙනවා. ඉස්සර මේකට අටු කොස් කියනවා. මොකද ඉස්සර දැරලිපට උඩින් අටුවක් කියලා එකක් තිබුණා. ඒකට දාලා තමයි මේ කොස් ටික වේලානේ අවුවට දාලා ඊට පස්සේ ඒකේ තමයි තියාගන්නේ. ඉතින් දැන් ඒව නැහැ. දැන් දැරලිපක්වත් ගේ ඇතුලේ නැහැ. තියෙන්නේ ඔක්කොම එළියේ. එහෙම නැත්තම් දැරලිප් ඇත්තෙම නැහැ. ඉතින් ඒ හින්දා අටු කොස් කියන්න බෑ. දැන් මේකට ඒ වුණාට අපි අටු කොස් කියලා තමයි හඳුන්වන්නේ මේක. ඉතින් මම මේක වලට ඉතාමත්ම ලේසියෙන් කරගන්න විදිහ කියලා දෙන්න. වලට කොස් ගහෙන් කොස් ගෙඩියක් කඩලා මේ විදිහට කොස් මදුරු ටිකක් වෙන් කරගන්න එක තමයි තියෙන කරදර වැඩේ. අපිට මේ අටු කොස් හදාගන්නේදී ඉතාමත්ම ලේසි. ඉතින් අපි යමු දැන් මේක මම කරපු විදිහ බලන්න. ඉතින් මම මේ කොස් මදුරු ටිකක් අරගෙන ආවා. හොඳට පැහිලා තියෙන්නේ කහපාට වෙන්නම පැහිලා. ඒ වගේම හොඳ ලොකු මදුළු. ඊට පස්සේ මම මේක භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මේකට ලුණු ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ උතුරුන වතුර දාගන්න ඕනේ මේකට. වලට ගොඩක් ගන්න නම් මේ විදිහට දාලා මදි. ඉතින් වලට මේක පහසුවෙන්ම කරගන්න පුළුවන්. එළියේ දැරලිපක් බැඳගත්තා නම් ගොඩක් කොස් එකවර හදාගන්න පුළුවන්. ලොකු සාස් පානක් හරි මුට්ටියක් හරි ඇල්මිනියම් එකක් තියලා හොඳට වතුර එකක් උතුරව ගන්න. ඊට පස්සේ ඒකට ලුණු දාන්න අහුරක් විතර. මම කියන්නේ කොස් ගෙඩි 3-4 කේවා එකසරේ කරනවා නම්. ඊට පස්සේ ලුණු දාලා කොස් මදුරු ටික දාලා වහලා තියන්න. දිපෙන් අයින් කරන්න ඒ වෙලාවට. තම්බන්නේ නැහැ කොස් ටික. උණු වතුර තමයි තියන්න ඕන නිකන්. ඒ කියන්නේ දිපේ තියලා ගින්දරින් තැම්බෙන්නේ නැහැ. මේ උණු වතුර රසණයෙන් ටිකක් තැම්බුණාම ඇති. ඊට පස්සේ මේක විනාඩි 6-7ක් විතර තිබ්බහම ඇති. ඊට පස්සේ මේක ඇරලා බලනකොට සාමාන්‍ය රසණයක් තියෙනවා. නමුත් මේක අයින් කරගන්න ගොඩක් වෙලා වතුර තියන්න එපා. මේ විදිහට වතුර බේරලා අයින් කරගන්න. ඊට පස්සේ මම එහෙම අයින් කරගත්ත කොස් ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක තීරු තීරුවට ඉරා ගන්නවා. එතකොට අපිට වේල ගන්න ඉතාමත්ම ලේසි. ඉතින් මේ විදිහට තැටිවල දාගත්තොත් ඔයාලට ඉක්මනින්ම වේල ගන්න පුළුවන්. ඉතින් මං ඒ විදිහට කරගෙන තැටි ටිකක් තිබිලා දාගත්තා. ඔයාලට පිරිසිදු තහඩුවක් තියෙනවා නම් මොකක් හරි ලොකු එකක් තියාගන්න මේ වගේ වැඩවලට ඉතාමත්ම ප්‍රයෝජනයි. හොදලා අරගෙන ඒක තියලා ඒකටම දාලා වේල ගන්නත් පුළුවන්. ඉක්මනින් වේලෙනවා එතකොට. ඊට පස්සේ මම අවුවෙන් තියුවා මේ විදිහට. තියලා මේක දවස් 2-3ක් විතර යනකොට හොඳටම වේලෙනවා. මේ තියෙන්නේ දෙවෙනි දවසේ. ඊට පස්සේ 3 වෙනි දවසෙත් අවුව වැටුණාම හොඳට වේලෙනවා මේක. සද්ද ඇහෙන්න බිස්කට් වගේ වේලෙනවා. ඉතින් 3 වෙනි දවසෙත් මම වේල ගත්තා. වේලගෙන මේ තියෙන්නේ මම එහෙම වේල ගත්ත කොස් ටික. ඉතින් මීට වඩා වේලන්න යන්න එපා. මෙහෙම කඩනකොට අල්ලනකොට ටක් ගාලා කැඩෙන්න ඕනේ. ඒ වගේම සද්ද ඇහෙන්න වැටෙන තියෙනවා නම් ඒක හරි. දැන් ඊට වඩා වේලන්න යන්න එපා. ඊට පස්සේ මේක පිරිසිදු වියලි බෝතලයකට දාලා ඔයාලට අරන් තියන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් මේ වගේ ප්‍රමාණයක් හදාගත්ත නම් ඔයාලට ෆ්‍රිජ් එකේ දාලා උණක් තියන්න පුළුවන්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මුකුත් වෙන්නේ නැහැ. මේක බෝතලයකට දාලා හොඳට කට වහලා තියන්න ඕනේ. නැත්තම් ගුල්ලු එහෙම බෝ වෙනවා. ඉතින් මම ඒ හදාගත්ත කොස් ටිකෙන් හරියට මේ බෝතලෙන් එකක් තිබුණ වේලපුවාම ඉතින් මේකෙන් රසම රස කෑම හදාගන්න විදිහත් මම ඉදිරියේදී අරන් එන්නම්. ඒ කියන්නේ අටු කොස් වලින් විවිධ විදිහට කෑම හදාගන්න පුළුවන්. පැන් රසට වගේම අපිට සාමාන්‍ය විදිහටත් හදාගන්න පුළුවන් බත් කන්න ව්‍යංජන මැල්ලුම් එහෙම. මම ඉතින් ඒවා ඉදිරියට අරගෙන එන්නම්. මගේ channel එකට ඔයාලා අලුත් එක්ක ඉන්නම් subscribe එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලට වැදගත්ම දේවල් තමයි මම අරගෙන එන්නේ. ඒ වගේම තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්න, subscribe කරලා ඉන්න, like දාන, comment දාන සියලුම දෙනාට ගොඩක්ම ස්තුතියි. නැවත මේ වගේ වටිනා video එකකින් අපි හමු වෙමු. ගිහින් එන්නම්. මම කුසලා. සුබ දවසක්. නිරෝගී දිවියක් ඔයාලා සියලුම දෙනාට.